සානේදී මැතිවරණයේ ප්‍රකාශ දිනේ ප්‍රකාශයට පත් කරනවා කියලා මැතිවරණ කොමිසම් සභාව දැනුම් දීලා තිබියදී මේ රටේ මැතිවරණයට යම්කිසි බලපෑමක් එල්ල කිරීමේ අරමුණ සහිතව ආණ්ඩුව විසින් විවිධ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු භාවිතා කරමින් මහජනතාවට යම් බලපෑමක් කිරීම සඳහා ප්‍රසම්පාදන කියන විෂය භාවිතා කිරීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක. අපේ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල මැතිවරණය ඉලක්ක කරගනිමින් භාණ්ඩ බෙදීම සඳහා උත්සාහ ගන්න ක්‍රියාවලියක් තියෙනවා. ආණ්ඩුව පැත්තෙන් බැලුවොත් එහෙම ආණ්ඩුව ඉතා කඩිනමින් ඉඩම් බෙදනවා. එතකොට ප්‍රධාන වශයෙන් ජනාධිපතිවරයා විවිධ ස්ථානවලට යමින් 2048 දී ඔහු රට සංවර්ධනය කරන හැටි කියනවා. IMF එකෙන් රට ගොඩ දැම්මයි කියලා කියනවා. මේ අතරතුර ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු පාවිච්චි කරමින් සිටිනවා මැතිවරණය සඳහා කිසියම් වූ ඉඩකඩක් ලබා ගන්න භාණ්ඩ බෙදීමේ ක්‍රියාවලියට. අපි අද කතා කරන බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ජනාධිපතිවරයා විසින් මේ මොහොතේ එල්ල කරලා තියෙනා වූ අහිතකර බලපෑම සහ විවිධ ක්ෂේත්‍ර ගණනාවක් විනාශ වන ආකාරයට ඔහු විසින් අරගෙන තියෙනා වූ තීරණ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනවා. එහි මාතෘකාවෙන් ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙන් භාණ්ඩ හා සේවා එක් මිල කැඳවීමක් මත රාජ්‍ය ආයතන විසින් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම කියන මාතෘකාවෙන්. මේක සාමාන්‍යයෙන් තීරණ භාෂාවෙන් කතා කළොත් එහෙම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු තමුන්ට පැවරී තියෙන රාජකාරී ඉටු කිරීමේදී භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට සිදු වෙනවා. එතකොට මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි කියලා ඉවරලා ප්‍රසම්පාදන පටිපාටියකුත් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අවස්ථාවේදී මේ ඉදිරිපත් කරන මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව 2024 මැයි 17 ඉදිරිපත් කරන්නේ ඒකෙදි කියනවා අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර ඔවුන්ට ඍජුවම ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව එහෙම නැතිනම් බොහෝ දෙනෙක් දන්න පරිදි STC ආයතනයෙන් රුපියල් මිලියන 50ක් දක්වා භාණ්ඩ කිසිම මිලදී ගැනීමක් නැතුව කෙලින්ම ගන්න පුළුවන් කියලා. මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඔහු යෝජනා කරනවා මෙන්න මෙවැනි කරුණු දෙකක්. ඒක ඉතාමත් අහිතකරයි අපේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සහ මා ජනතාව කියන දෙකොල්ලටම. යෝජනා හා නිර්දේශ රාජ්‍ය ආයතන ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රුපියල් මිලියන 50ක උපරිම සීමාව දක්වා භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කර ගැනීම. එකක් දෙවෙනි එක කියනවා ලංසු බැඳුම් කර ඉදිරිපත් කිරීමේදී මේ STC ආයතනය එහෙම බැඳුම් කර ඉදිරිපත් කරන්න නැහැ කියලා. ලංසු බැඳුම් කරයක් කියලා කියන්නේ ටෙන්ඩරයක් අපි කිසියම් ආයතනයකට ව්‍යාපාරිකයෙක් ඉදිරිපත් කරනකොට එම ටෙන්ඩරය වළංගුව තබා ගැනීම. ඒ ටෙන්ඩරයේ ඔහු දාලා තියෙන මිල ගණන් ඉල්ලා අස්කර ගැනීම එහෙම නැතිනම් ඔහු එතනින් ඉවත් වීම වළක්වා ගැනීම සඳහා කිසියම් ආකාරයකට බැඳ තබා ගැනීම සඳහා බැඳුම් කරයක් අවශ්‍ය වෙනවා. එතකොට ලංසු බැඳුම් කරයක් කියලා කියන්නේ පිළිගත් වාණිජ බැංකුවක් එක්ක එකතු වෙලා සාමාන්‍ය ටෙන්ඩරයක වටිනාකමෙන් 1.5% වගේ ප්‍රමාණයක් මේ බැඳුම් කරයක් ඔහු දෙන්න ඕනේ. එතකොට ඒකට මුදලක් වැය වෙනවා. දැන් මේ STC ආයතනය ඒ අවශ්‍යතාවෙනුත් නිදහස් කරලා තියෙනවා. එතකොට සාමාන්‍ය රුපියල් මිලියන 50ක් කියලා කියන්නේ කෝටි 5ක්. එතකොට කෝටි 5ක බඩු එක සැරේ මිලදී ගැනීම සඳහා තමයි මේ අනුමැතිය දීලා තියෙන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? කෝටි 5ේ ප්‍රමාණයක භාණ්ඩ අමාත්‍යාංශයක් දෙපාර්තමේන්තුවක් මිලදී ගන්නවා නම් ඒකට යන්න තියෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය. එක්ක තියෙන වෙළඳපොළ මිල සඳහුම් ක්‍රමය කියලා එකක්. ඒ යටතේත් ගන්න ඕන මිල ගණන් කීපයක්. එහෙම නැතිනම් යන්න ඕනේ ජාතික තරංකාරී ලංසු කැඳවීම කියන ක්‍රමවේදයට. එතකොට මේ හැම එකකටම ගියායින් පස්සේ මිල ගණන් කැඳවලා ඒකට අදාළ මිල ගණන් ලබාගෙන ඊට පස්සේ ටෙන්ඩර් අගෙයිම් කරලා ටෙන්ඩර් තීරණයක් අරගෙන එහෙම යන ක්‍රියාවලියට අවම වශයෙන් මාස 1 හමාරක් 2ක් යනවා. දැන් මාස 1 හමාරක් 2ක් මේගොල්ලන්ට බලාගෙන ඉන්න බෑ. මේගොල්ලන්ට දැන් ඉතාම ලං වෙලා තියෙනවා මේ ජනාධිපති මැතිවරණය. එතකොට ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කළායින් පස්සේ මේ ඉතිරි වෙන ක්‍රියාවලිය ඇතුලේ පුළුවන් තරම් බෙදීම් ටිකක් තමයි කරන්න ඕනේ බඩු. එතකොට සාමාන්‍ය ක්‍රියාවලිය යටතේ මේ භාණ්ඩ සහ සේවා මිලදී ගන්න ගියයින් පස්සේ ගතවන කාලය අනුව බොහෝ වෙලාවට ඉලෙක්ෂන් එක පහුවෙලා තමයි බඩු ටික ලැබෙන්නේ.
ඒක නිසා දැන් මේ කැබිනට් පේපර් එකෙන් දීලා තියෙනවා බලය රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට ඇනෝම දීලා පටස් ගාලා ගන්න කියලා. එතකොට මෙතෙන්දි සිද්ධ වෙන ප්‍රධාන ගැටලු දෙකක් වෙනවා මේ අපේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ. එකක් තමයි දැනටමත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් 250,000 වගේ ප්‍රමාණයක් වසා දමලයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ රටේ තියෙන ආව මූල්‍ය අර්බුදය කියන කාරණේ උඩ. දැන් රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන කටයුතු වලට සහභාගී වෙන සැපයුම්කරුවෝ විශාල ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා. ලිපි ද්‍රව්‍ය වල සිට ඉහළම භාණ්ඩය දක්වා සැපයුම්කරුවෝ ඉන්න උදාහරණයක් විදිහට ගත්තොත් එම සමහර සමාගම් තියෙනවා. ඒකොල්ලෝ පරිගණක සපේනවා, ෆොටෝකෝපි සපේනවා. ඊටත් වැඩි ලොකු විශාල උපකරණ සපේන කට්ටියක් ඉන්නවා. ඒකට මිලියන 50 දක්වා සැපයුම් ඔවුන්ට නොදී කෙලින්ම වාණිජ නීතිගත සංස්ථාවට පැවරුවෙන් පස්සේ ඔවුන්ට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බෑ. ඔවුන්ට ආදායමක් එන්නේ නැහැ. බොහෝ දෙනෙක් රජයේ ටෙන්ඩර් ප්‍රතිපාටිය ඇතුලේ රජයේ සැපයුම් වලට සම්බන්ධ වෙලා තමයි ඔවුන්ගේ ආදායම උපයගන්නේ. ඒකෙන් තමයි ඔවුන් ඒ ආයතන පවත්වාගෙන යන්නේ සහ සේවකයන්ට පඩි ගෙවන්නේ. මේ කැබිනට් තීරණය නිසා අර වැහිලා දැනටමත් වැහිලා තියෙන ආයතන වලට අමතරව තව විශාල ප්‍රමාණයක් වැහෙනවා. හේතුව ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සිට සියලු දේවල් දැන් ආයතනත් කැමති තමුන්ගේ මේ වැඩ ටික අඩු කරගෙන කොහේ හරි ටක් ගාලා එක සැරේ මිලදී ගන්න. ඒක නිසා මේ தත්ත්වය යටතේ බොහෝ ව්‍යාපාරිකයින්ට රජයේ ව්‍යාපාර කටයුතු වලට සහභාගී වෙන්න තියෙන ඉඩකඩ නැති කරලා තියෙනවා. දෙවෙනි කාරණේ ඉඳ හිට හෝ එහෙම එකකට සම්බන්ධ වෙන්න වුණොත් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව ලංසු බඳුන් කරයක් දෙන්න ඕනේ. හැබැයි අනික් ව්‍යාපාරිකයෝ දෙන්න ඕන. ඒක නිසා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පමණක් ගත්තත් බරපතල ප්‍රතිවිපාක හම්බ වෙනවා මේ අමාත්‍ය මණ්ඩල තීරණයේ ක්‍රියාත්මක කිරීමේදී. ඒ කියන්නේ ඔවුන්ට කිසිම අවස්ථාවක් නොදී රුපියල් මිලියන 50 දක්වා කෝටි 5 දක්වා බහින්ද කෙලින්ම ගන්න පාරක් හදලා තියෙනවා. දැන් මේකේ තියෙනවා තවත් පැත්තක්. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කියලා කියන්නේ රාජ්‍ය ව්‍යාපාරයක්. රාජ්‍ය ව්‍යාපාරයකටත් බහින්ද මිලදී ගන්න බැහැ ප්‍රසම්පාදන ක්‍රියාමාර්ගයකට යන්නේ නැතුව. එතකොට මේ ඉල්ලා තියෙන බහින්දවල ස්වභාවය අනුව ඒවැ තාක්ෂණික ස්වරූපය අනුව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ බඩු ස්ටොක් කරලා නැහැ. මේ ජාතිය බඩු ගෙනල්ලා නැහැ. එතකොට ඒගොල්ලොත් මේ බහන්ඩ හොයා ගන්න වෙලා තියෙනවා. දැන් කඩිනමින් මේක ගැනීම සඳහා දීම තුළ ඔවුන් පෙළඹී සිටිනවා විවෘත වෙළඳ පොලේ කොහේ හරි තැනකින් බ්ලැක් මාකට් එකෙන් බඩු අරන් දෙන්න. එහෙම වුණාන් පස්සේ මේ තියෙන කාලය අනුව, ඒ කියන්නේ මැතිවරණය දක්වා වූ කාලයට පෙර තමයි මේක දෙන්න හදන්නේ. මේ කාලය අනුව ඔවුන් විවෘත වෙළඳ පොලේ මේ බහන්ඩ මිලදී ගන්න ගියාන් පස්සේ නිසි ප්‍රමිතිය අනුව බාණ්ඩ අරගන්නත් බෑ. මේක ඇතුලේ වෙනමම මාර්ගයක් හැදෙනවා වංචාවටයි දූෂණයටයි. මේක ඇතුලේ දැන් පුළුවන් STC ආයතනයට ඔව් ඇමතිවරුන්ට මේක ඉතා ඉක්මනින් බඩු ටික ඕන වෙලා තියෙනවා. ඒක නිසා අපිට මේක ඉක්මනින් අරන් දෙන්න ඕනේ කියලා ඕනම තැනකින් අරගෙන ලොකු ගානකොත් කපාගෙන මේ වැඩේ කරගෙන යන්න. ඒක නිසා මේක බරපතල විදිහට රජයේ මුදල් අවභාවිතයට යෙදෙන ක්‍රියාවලියක්. මේ යටතේ දැනට STC ආයතනයට ඇනෝම් විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා එක එක ආයතන විසින්. ඒ දීලා තියෙන ආයතන ටික බැලුවාන් පසු අපිට හිතා ගන්න පුළුවන් මොකද්ද මේ කරන්න යන්නේ කියන කාරණේ. මේ ලැයිස්තුව ඇතුලේ තියෙනවා මෙන්න මේ જાතිය. සාමාන්‍යයෙන් තාක්ෂණික ස්වරූපයේ උපකරණ ආයතනයකට මිලදී ගන්නකොට ඒ ගැන හරි අගැයීමක් කරලා ඒ ආයතනට එම නඩත්තු කරන්න යන්න පුළුවන්ද? සමහර ආයතනවල තියෙනවා විශාල මුදලක් මහා භාණ්ඩාගාරයෙන් බෙන් වෙන්නේ. ඒක නිසා ඒකලන්ට මේක ගැළපෙනවද? ඒකේ පසුව යන වියදම් දරා ගන්න පුළුවන්ද කියන එක බලලා තමයි මිලදී ගන්න ඕනේ. නමුත් දැන් හෝල්සේල් මිලදී ගන්න කියලා තියෙනවා, මහා පරිමාණයෙන් මිලදී ගන්න කියලා තියෙනවා. මෙන්න මේ જાතිය මොනවද? ඩිජිටල් මල්ටි ෆන්ක්ෂනල් ෆොටෝකොපිය. ඒ කියන්නේ වැඩ ගණනාවක් කරන්න පුළුවන් ෆොටෝකොපි යන්ත්‍ර. එතකොට හැම කාර්යාලයකටම මෙහෙම ෆොටෝකොපි යන්ත්‍ර වුණා නැහැ. මේ කාර්යයන් ගණනාවක් කරගෙන යන්න පුළුවන් ඒවා. ඩිජිටල් ඩුප්ලිකේටර්ස්, පරිගණක, සාමාන්‍ය පරිගණක සහ ලැප්ටොප් පරිගණක, මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස්. දැන් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකකින් වැඩක් ගන්න නම් ලොකු ආයතනයක් වෙන්න ඕනේ, මොනවා හරි විශාල ප්‍රසන්ටේෂන් එකක් කරන්න වගේ දේකට. නිකම් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් අවශ්‍ය වෙන්නේ රජයේ කාර්යාලවලට. ඊට පස්සේ තියෙනවා මේකේ ප්‍රින්ටර්ස්, කියන්නේ මේ මුද්‍රණ යන්ත්‍ර, මයික්‍රොස්කෝප්, රයිට්? එතකොට මීට අමතරව තියෙනවා විශේෂයෙන්ම ආගමික සිද්ධාස්ථාන ඉලක්ක කරගනිමින් පෙට්‍රල් ජෙනරේටර්, ඩීසල් ජෙනරේටර්, ඊළඟට සවුන්ඩ් සිස්ටම් සහ ටෙලිවිෂන්. මේ සියලුම උපකරණ
නිකම නිකං අපිට අර පරාල ගන්නවා වගේ නම් අපිට කියන්න පුළුවන් අපිට දෙන්නේ දෙකේ හතරේ පරාලයකින් අඩි 10ක් විතර කියලා. ඒ වගේ නෙමෙයිනේ මේවා. මේවා සම්පූර්ණයෙන්ම තාක්ෂණික ස්වරූපේ බඩු. එතකොට STC ආයතනයේට එහෙම තාක්ෂණික ශිල්පීන් එතන නැහැ මේ බඩු ගන්න. ඒක නිසා තමයි අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව ඉවල්යුවේෂන් කමිටියක් පත් කරන්නේ. පරිගණක මිලදී ගන්නව නම් එහෙම පරිගණක විෂය ගැන දන්නේ කෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. දැන් මේ මොනවක් කරන්න නැතුව මේවා සැපයුම් කරන ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වෙනවා. අපි නම් වශයෙන් කිව්වොත් එහෙම මෙට්‍රොපොලිටන් ආයතනයේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා ජෝන් කීල්ස් ආයතනය. රයිට්? තව ඒ වගේ ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලන්ගේ රාජකාරියම තමයි මේ තාක්ෂණික උපකරණ සැපයීම විශේෂයෙන්ම පරිගණක සහ ඒ ආශ්‍රිත ඒවා. දැන් ඒ කිසි කෙනෙකුට මේවට සහභාගී වෙන්න විදියක් නැහැ. STC එකට දීලා තියෙනවා කොහෙන් හරි කමක් නැහැ කුණු ගොඩක් අරගෙන ගේන්න කියලා. එතකොට මේක මේක එකපාරම කඩිනමින් එන්න හේතුවක් නැහැනේ. කඩිනමින් චක්‍රලේඛ මේ මේ කැබිනට් පේපර් එකක් දාලා කඩිනමින් ගන්න කියනවා මිලියන 50 දක්වා බඩු. ඒක නිසා මෙතන බරපතල විදිහේ වංචාවක් තියෙන එකක්. අනිත් එක තමයි ව්‍යාපාරික ප්‍රජාවට මේකෙන් විශාල විනාශයක් වෙනවා. තුන්වෙනි කාරණය තමයි මේකෙන් මැතිවරණයට යම් බලපෑමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ලංකාවේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් නියාමනය කරන ආයතනය තමයි ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව. මේ කැබිනට් පත්‍රිකාව නිකුත් කරන කලින් ජනාධිපතිවරයාට වගකීමක් යුතුකමක් තියෙනවා ස්වාධීන කොමිෂන් සභාවක් වෙන ඒකට මේක යොමු කරලා මෙහෙම එකක් මේ අවස්ථාවේදී යොමු කරන්න පුළුවන්ද මේ විදිහට එක් පාර්ශ්වයකට පමණක් ටෙන්ඩර් දෙන්න පුළුවන්ද කියන ක්‍රමය ගැන එතනින් නිර්දේශයක් ගන්න. එහෙම කිසිම නිර්දේශයක් නැතුව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව වෙනමම තියෙනවා. දැන් ප්‍රසම්පාදන විෂයස් සම්පූර්ණයෙන්ම අරගෙන ජනාධිපතිවරයා මේ ඉලෙක්ෂන් එකක් ඉලක්ක කරගෙන කැබිනට් පේපර් දානවා ව්‍යාපාරික ප්‍රජාවත් විනාශ කරමින් රටේ මහජන මුදලුත් විනාශ කරමින්. ඉතින් මේ කාරණේ හේතු කොටගෙන දැනට මං හිතන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාත් පස්සකට මූණ දෙලා තියෙනවා. මොකද ඔවුන්ටත් බලයක් නැහැ විවෘත වෙළඳ පොළෙන් එකපාරටම මිලදී ගන්න. ඒක නිසා ඔවුන් එක්ක පෙළඹෙනවා මේ ආපු නියෝගය අනුව බ්ලැක් මාකටින් බඩු ගන්න. එතකොට එහෙම වුණොත් මේ සිද්ධ වෙන විනාශය කියන්නේ බෑ අපිට ආරංචි විදියට වතු යටතල පහසුකම් අමාත්‍යාංශයේ පමණක් රුපියල් බිලියන 2ක බඩු දෙන්න යනවා. එතකොට මේ බිලියන 2ක බඩු දෙන්න යන ඉතා කෙටි කාල පරාසයකට මම මේ අවස්ථාවේදී කියන්න මේ බලාපොරොත්තු වෙන්නේ මේක සම්පූර්ණයෙන්ම මේ ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාපටි පාටියත් පටහැනි ඉදිරියේදී වෙන මැතිවරණ ක්‍රියාවලියටත් මේක යම් බලපෑමක් වෙනවා. අපි බලමු මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුලේ කොහොමද අපේ රටේ ආයතන කටයුතු කරන්න ඕනේ කියලා ඉවරලා නියම කරලා තියෙන විදිය. මම මේ කාරණේ ගැන කරුණු පැහැදිලි කිරීමක් කිරීම සඳහා අපේ මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී HMP පුංචිපණ්ඩා මහත්මයාට ආරාධනා කරනවා මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා. ලංකාවේ මේ ප්‍රසම්පාදන පටිපාටියේ අරමුණ මොකක්ද කියන කාරණේ. ලංකාවේ ප්‍රසම්පාදන කටයුතු නියාමනය කරන ආයතනය තමයි ප්‍රසම්පාදන කොමිෂන් සභාව. ඊට පස්සේ ඒ ප්‍රසම්පාදන කොමිෂන් සභාව ඉසු කරලා තියෙනවා මේ කටයුතු කොහොමද කරගෙන යන්නේ කියලා ගයිඩ්ලයින් එකක්. ඒක තමයි මේ 2008 ඉසු කරලා තියෙන මේ කියන ගයිඩ්ලයින් එක. ඒ ගයිඩ්ලයින් එකේ මෙන්න මේ ආකාරයට තියෙනවා අරමුණු මේ ප්‍රසම්පාදන කටයුතු කරන එකේ අරමුණු සංඛ්‍යාවක් අපිට දක්වලා තිනවා කොමිෂන් විසින්. එහි දෙකේ එකේ දෙකේ යටතේ අරමුණු දක්වලා තිනවා. ඒවයි තියෙන්නේ පළවෙනියට අයන්න යටතේ තිනවා උසස් ගුණාත්මකතාවයෙන් ගුණාත්මක සහිතව අවම පිරිවැයක් දැරීමේදී ප්‍රතිඵලයක් ලෙස උපරිම ආර්ථික වාසි සලසා ගැනීම නිසි කලට වේරාවට ගුණාත්මක භාවයෙන් යොත් ප්‍රසම්පාදන කටයුතු කිරීම අයන්නේ. ඊට ආයන්නේ තියෙනවා નિયમિત ප්‍රමිතීන්ට පිරිවිතර වලට රීති වලට රෙගුලාසි වලට සහ යහපත් පාලනයට අනුකූලව කටයුතු කිරීම. ආයන්නේ තියෙනවා සුදුසුකම්ලත් උනන්දුවත් දක්වන පාර්ශ්වයන්ට ප්‍රසම්පාදනයට සහභාගී වීම සඳහා සාධාරණ හා සමාන උපරිම අවස්ථා ලබා දීම. ආයන්නේ තියෙනවා කඩිනමින් වැඩ ඉටු කිරීම සහ
බාණ්ඩ සහ සේවා සැපයීම. ඊයන්නේ තියෙනවා ඊළඟ ඊයන්නේ තියෙනවා දේශීය නීති රීති වලට සහ රෙගුලාසි වලටද ජාත්‍යන්තර බැඳීම් වලටද අනුකූලව ක්‍රියාත්මක කිරීම. ඊයන්නේ තියෙනවා ඊළඟට ඇගැයීමේ සහ තේරීම් කාර්ය පරිපාටියේ විනිවිද භාවය සහ නීත්‍යානු නීත්‍ය භාවය සහතික වීම. ඊළඟට ඌයන්නත් තියෙනවා ලංසුකරුවන් විසින් සපයනු ලබන තොරතුරු වල රහසී භාවයේ රැක ගැනීම. මෙන්න මේ ටික තමයි අරමුණු විදියට තියෙන්නේ. දැන් මේ කාරණේ අපේ එන්ටර්ප්‍රේනර් මහත්මයා සඳහන් කරපු කාරණේ සම්බන්ධයෙන් සලකා බලනකොට ඒකේ එහෙම වෙච්චාම තනි ආයතනයකට මෙම මිලදී ගැනීම කාර්යය පවරනකොට අපි කොහොමද දැන් අපේ අවම පිරිවැයක් යටතේ උසස් ගුණත්වයකින් යුත් භාණ්ඩ හා සේවා සැපෙන්නේ කොහොමද? ඒක හිතාගන්නවත් බෑ. මොකද ඔය කියන STC ආයතනයට මේ තරම් කැපැසිටියක් තියෙනවද? ආයතන ගණනාවකින් මේ ආකාරයට ඇනුම් ලැබුණා. එතකොට මේක ගැන අපිට හිතාගන්නවත් බෑ. ඊළඟට නියමිත ප්‍රමිතීන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකරනකොට නියමිත ප්‍රමිතීන් ගැන ඒ ගැන නම් හිතන්නවත් බෑ. මොකද නියමිත ප්‍රමිතීන් එන්ට නම් අනිවාර්යයෙන්ම තරංකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට ඊළඟ තියෙන විශාලම මේ නරකම කාරණේ තමයි අපි එන්ටර්ප්‍රේනර් මහත්මයා සඳහන් කර සුදුසුකම් ලත් උනන්දුවක් දක්වන පාරසයන්ට ප්‍රසම්පාදනය සඳහා සහභාගී වීම සඳහා අවස්ථාවක් නොදීම. මේ අවස්ථාව නොදීම තුලින් ඊළඟට ඒ ආයතනවල ඒ පෞද්ගලික ආයතන වෙන්න පුළුවන් ඒ ආයතනවල අපේක්ෂා බිඳ වැටෙනවා. ඒ තුලින් ඊළඟට ව්‍යාපාරික කටයුතු වලට ඒ කට්ටිය එළඹෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ආයතන වැසියන්ට තියෙනවා එක්කෝ ඒ ආයෝජනය නොකර ඉඳ තියෙනවා. ඒ වගේ අවස්ථා උදා වෙන්න ඉඳ තියෙනවා. ඒ නිසා මේක වැරදි පූර්වාදර්ශයක් කියලා වැරදි පූර්වාදර්ශයක්. ඊළඟට මේකෙම ඊළඟට තියෙනවා විනිවිද භාවය. ඊයන්නේ තියෙනවා ඇගැයීමේ සහ තේරීමේ කාර්ය පරිපාටියේ විනිවිද භාවය. තනි ආයතනයකට දිය කොහොමද විනිවිද භාවයක් හොයන්නේ? ඒතකොට විනිවිද භාවය ගැන කතා කරන්නවත් බැරි තත්ත්වයක් මේ යන්නේ තියෙන්නේ. තවත් එකක් තියෙනවා ඊළඟට තියෙනවා මේ ප්‍රසම්පාදනයේ ආචාර ධර්ම. ආචාර ධර්ම යටතේ තියෙනවා දූෂණ ක්‍රියාව සිදු වෙන්න බෑ මේ ක්‍රියාවලිය කියලා. කොහොම වුණත් මේ කියන තනි ආයතනයකට කැපැසිටියක් තියෙයිද මේ සම්පූර්ණයෙන් සපයන්ට? ඒ කැපැසිටියක් නැති වෙනකොට අනිවාර්යයෙන්ම දූෂණ ක්‍රියා සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි අර ඉස්සෙල්ල කිව්ව ගුණාත්මක தත්තේ භාණ්ඩ හා සේවා සැපීමක් වෙනවා නම් ඒක ඒ සපයන වෙලාව විතරක් නෙවෙයි ඉන් ඉදිරියට කාලයක් තිස්සේ මේ භාණ්ඩ හෝ සේවා විශේෂයෙන්ම භාණ්ඩ කාලයක් තිස්සේ අපි නියමිත ඒ අවශ්‍ය වැඩ කටයුතු සඳහා කරගෙන යන්න හැකියාවක් තියෙන්න ඕන. එතකොට මේ කියන තනි ආයතනින් ගත්තම ඊළඟට ඒවා සේවා කරන ආයතන ඒ වගේ ආයතන සමහර වෙලාවට මේ හොයාගන්න වෙනවා. එතකොට මේ කියන ආයතන බොහෝ වෙලාවට දැන් කළු කඩෙන් වගේ ගත්තොත් ඒ ආයතන බොහෝ වෙලාවට ඒවා වැසි ටික කාලයක් තියෙනවා ඊළඟට වසා දමනවා. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. සමහර වෙලේ ඒ භාණ්ඩ වෙළඳපොළේ නැහැ ටික කාලයක් යනකොට. ඒතකොට ඒ වගේ පාර්ට්ස් ඒ කියන්නේ ස්පෙයා පාර්ට්ස් වගේ ගන්න හැකියාව මේ බොහෝ වෙලාවට නැති තත්ත්වයක් ඇති වෙනවා. කියන්නේ අලුත් වැඩියා කිරීමේදී. එවැනි තත්ත්වයක් යටතේ මේ සපයන භාණ්ඩ ටික කාලෙකින් ප්‍රයෝජනෙට ගන්න බැරි තත්ත්වයකට ඇති වෙනවා. ඒ වගේම මේ STC ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ ආයතන සම්බන්ධයෙන් මෙච්චර කැපැසිටියක් තියෙනවද ඒ කට්ටියට? මේ වගේ ක්‍රියාකාරීත්වයන් මීට පෙර කොහොමද ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපිට සොයා බැලීමේ වගකීමක් ඒ ආයතනවල තියෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා STC ආයතනයේ මීට පෙර විගණන අධිකාරී වශයෙන් කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ විගණන අධිකාරී රම්‍යාලාලනී මහත්මියට මම ආරාධනා කරනවා මේ කටයුතු කරගෙන යන්න.
පුංචි නිවැරදි කිරීමක් කරලම් පටන් ගන්න. එකක් තමයි මම STC ආයතනයේ විගණන කටයුතු වලට සහභාගී වෙලා නැහැ. මම හිටපු ජේෂ්ඨ සහකාරී විගණක අධිපති රම්මලාල්නි. හැබැයි දැන් මේ කියන කතන්දර ටික ඇන්ටන් පෙර මහත්තයා සහ PB මහත්තයා කියපු කතන්දර ඇතුලේ අපිට පේන හොරාට කලින් කේහෙල් ගැන වැටපැල්ල තියෙන දැන්. දැන් හොරා කවුද? දැන් දන්නවනේ. රජයේ දැන් මේ තමයි මේ හොරකම සිද්ධ කරන්නේ. හැබැයි එයාගේ කාර්යයන් ටික එයා කරපු කෙහෙල් කන එයා කපපු කෙහෙල් කන වැටපැල්ල ඉවරයි. එයා දාපු අමාත්‍ය මණ්ඩල සංදේශය ඇතුළත මොනවාද වෙන්න තියෙන්නේ සහ වෙලා තියෙන්නේ කියන කාරණා ටික තමයි දැන් මේ ඉස්මතු වීගෙන යන්නේ. මෙතින්ද STC ආයතනය සම්බන්ධයෙන් විගණක අධිපතිවරයා ඉදිරිපත් කරන වාර්තා ටිකේ මොනවද තියෙන කරුණු කියලා ඒගොල්ලන්ගේ ප්‍රසම්පාදනය කොච්චර සාර්ථකද කියලා බලන්න ඒ විගණන වාර්තාවල ඇතුළත තියෙන කරුණු චුට්ටක් අපි ලුහුඩින් කතා කරලා බලමු. 2021 විගණක අධිපතිවරයාගේ වාර්තාවේ 3-3 ප්‍රසම්පාදන කළමනාකරණය ගැන කතා කරනවා. එතෙන්දිම කියනවා මෙයා මේ STC ආයතනය 2021 වාර්තාවේ තියෙනවා 8-9-1 වගන්තිය අනුව කොන්ත්‍රාත්කරුව එක්ක ගිවිසුමකට එළඹලා නැහැ. මේ පූර්වාදර්ශ. ඊළඟට කියනවා 5-4-8 අ වගන්තිය කියනවනේ කාර්ය සාධන බැඳුම්කරයක් ගන්න ඕනේ කියලා පර්ෆෝමන්ස් බිඩ් බොන්ඩ් එකකට බැඳෙන්න ඕනේ මේ ඒගොල්ලන්ගේ ප්‍රසම්පාදන සම්බන්ධයෙන්. එතකොට මෙයා කාර්ය සාධන සුරක්ෂණයක් ලබාගෙන තිබුණේ නැහැ 2021 වාර්තාවේ තියෙන ඔන්න ප්‍රසම්පාදන කළමනාකරණය ගැන එක කාරණාවක්. ඊළඟට 22 දිහා බලපුවාම 22 ප්‍රසම්පාදන කළමනාකරණය ගැන නැවතත් විගණක අධිපතිවරයාගේ වාර්තාවේ තව කාරණාවක් කතා කරනවා. මේ මිලදී ගන්නේ තොරතුරු තාක්ෂණ උපකරණ. ප්‍රසම්පාදන කළමනාකරණය කියන 3-3 කියන ඡේදය ඇතුළත තියෙනවා අයන්නේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල තියෙන වගන්ති කීපයක්ම උල්ලංඝනය කරමින් ඒ වගන්තිවල තියෙන කරුණු වලට පටහැනිව සමහරත් ඒ 2022 වර්ෂයේදී රුපියල් මිලියන 280.7ක මිලදී ගැනීම තොරතුරු තාක්ෂණ උපකරණ මිලදී අරගෙන තියනවා කියලා. පේනවනේ එතකොට STC ආයතනය මේ පූර්වාදර්ශ දීලා තියෙනවා කොයිතරම් දුරට ඒගොල්ලන් ප්‍රසම්පාදනය කරන්න හැකියාවක් තියෙන ඒගොල්ලන් කොච්චර ක්වොලිටි ප්‍රසම්පාදනයක් කරන මිනිස්සුද කියන එක. ඊළඟට 2024 කතා කරනකොට ප්‍රසම්පාදන කළමනාකරණය ගැන විගණන නිරීක්ෂණයක් තියෙනවා. එකක් තමයි මේගොල්ලන් ඇත්තටම අපි මොකද්ද කරන්නේ රාජ්‍ය ආයතන විසින් ප්‍රසම්පාදන සැලසුමක් හදන්න ඕනේ හැම අවුරුද්දකම. ප්‍රසම්පාදන සැලසුම නිකන් කඩදාසි ගොඩක් නෙමෙයි ගොඩක් අය ලස්සන්ට ඒක මයිල්ස්ටෝන් දාලා හරිම ලස්සන්ට හදනවා සමහරක් අය හැබැයි නමුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි එහෙම එකක්වත් මෙතන හදලා තියුන්නේ නැහැ 2023 අවුරුද්දේ විගණන වාර්තාව අනුව 2023 විගණක අධිපතිවරයා විසින් පබ්ලිෂ් කරපු වාර්තාව අනුව 2000 මේ රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල කියන විදිහට ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කරලා තිබුණේ නැහැ. ඒකේ ප්‍රසම් පිළියෙල කරලා තිබුණෙත් නැහැ. සම්පූර්ණයෙන්ම ස්ථාවර වත්කම් සහ අනිකුත් වත්කම් සම්බන්ධයෙන්. ඊළඟට කියනවා මේ 2023 ජනවාරි 11 වෙනිදා තවත් අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව 2023 ජනවාරි 11 23.0.38 627.0.1 ඒක අනුව කියනවා මතකනේ අපේ බිත්තර ප්‍රශ්නයක් තියෙනවානේ බිත්තර ආනයනය කරන්න අනුමැතියක් ලබා දීලා තියුණා STC එකට. ඒ කියන්නේ දැන් STC එක තමයි බිත්තරත් ගන්නෙ මේ කියන ලොකු ලොකු උපකරණත් ගන්නෙ සම්පූර්ණයෙන් STC එකට තමයි දීලා තියෙන්නේ. මේකෙදී 2023 මාර්තු ඉඳලා මැයි වෙනකල් බිත්තර ගෙනල්ලා තියෙනවා ආනයනය කරලා තියෙනවා මිලියන 16.5ක. එතකොට ඒකට తాවකාලික ගබඩා මධ්‍යස්ථාන වශයෙන් මේගොල්ලන් ක්‍රියාවලියක් අනුගමනය කරලා තියෙනවා ඒක සමාගමත් උරගෙන තියෙනවා. හැබැයි ඒ සමාගම තවත් ආයතනයකට සේවාව ලබා දීලා තියෙනවා. සමාගමවල නම් ඕනනම් මල්ලඟ තියෙනවා ඉමෝෂල් කියලා සමාගමකට තමයි දීලා තියුනේ. හැබැයි ඒගොල්ලන් දීලා තියෙනවා ස්පෙක්ට්‍රා යාඩ් කියලා තවත් සමාගමකට. මේ දීලා තියෙන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව දීලා ගබඩා කුලීගේවල තියෙනවා රුපියල් මිලියන 7ක්. එතකොටත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පිට පැනලා තියෙනවා මේ කියන STC ආයතනය. අපි ඒ ප්‍රසම්පාදන වලට එහයින් තව කාරණා කීපයක් මම බලන්න මේ වාර්තාව ඇතුළේ තියෙන ටිකක් මේ කතා කරන්න අදහස් කරනවා 2023 වාර්තාවේ. ඒත් මේකේ තියෙන මේ වංචා හා වැරදි අඩුපාඩු සම්බන්ධයෙන්
මිකිතියනවා මෙහිුන් සමාලෝචනය අනාර අපි කියන අනාර්ථික ගණ දෙනු. එකන අන් ඉකොනමික් ට්‍රන්සක්ෂන් කියලා මේකෙද කියනවා මේගොල්ලන් සමාගම් විසින් 2015 වර්ෂයේදී බී ගබඩා කරන්න කොකෝන් කියලා 50 ඒ කියන්නේ ජංගම ගබඩා ගන්නවා මිලියන 107.37කට. හරිද? ෆිලිපින රජයෙන් තමයි ආනයනය කරන්නේ. මේකෙන් 15ක් තමයි වීඅලවි මණ්ඩලයට මේගොල්ලන් දෙන්නේ මිලියන 35ක වටිනාකම තියෙන. දීලා ඒකෙන් තව 13ක් CSR කියන ව්‍යාපෘතියට දෙනවා. ඒ ව්‍යාපෘතිය යටතේ තමයි රාජ්‍ය ආයතන හතරකට දෙන්නේ. ඉතිරි තොගය පිරිවේ මිලියන 47ක් වටින එකක 22ක් වර්ෂ 8ක් තිස්සේ 2015 ඉඳලා 2023 දක්වාම නිෂ්කාර වෙලා ඉන්නවා. මේ මේවා මේ මිලියන කියලා කිව්වම මිනිසුන්ට තේරෙන්නේ නැතුව ඇති. මේ 40 මිලියන 47ක් කිව්වම මිලියන 47ට තවත් බිංදු 3ක් එකතු වෙනවා. සාමාන්‍ය මිනිසුන්ට කන්නවත් නැති වෙලාවක මේ 2015 දී මේවා අරගෙන වීගබඩා කරන්නෙත් නැහැ. මේවා නිෂ්කාරයේ වත්කම් විදියට තියෙනවා. තව කලමනාකරන අකාර්යක්ෂමතාවල තියෙනවා 3-3 යටතේ. මේ පෙන්නනවා මේ අවුරුදු 5කට වැඩි තොග තියෙනවා මේගොල්ලන් ළඟ මිලියන 89ක. අවුරුදු 5කට වැඩි මේ තොග තියෙනවා ගබඩාවල මිලියන 89කට වඩා. ඒක ඇතුලේ තියෙනවා පළදුවා ඉතින් මිලියන 9.5ක. මේ මම මේ පෙන්වන්නේ වෙන මොකුත් නෙමේ STC ආයතනය ඔය කියන තරම් පාරිදුෂ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියට හපං ආයතනයක් නොවේය කියන කරුණ තමයි මේ පෙන්වලා තියෙන්නේ. මේ මේවා මිලදී ගත්තුව තමයි මේ තොගවල තියෙන්නේ. ප්‍රසම්පාදනය කරලා අවුරුදු ගන්නක් ඉක්මවලා මේ නිකන් තියෙනේවා. ඊළඟට 2020 තව චුට් කාලේ තියෙන්නේ 2020 වර්ෂයේ මේගොල්ලන් 2020 අපේ කොරෝනාත් එක්ක කිව් ෂොප් කියලා අලවිසල් ටිකක් ආරම්භ කරනවා. කිව් ෂොප් අලවිසල් නමයක් ආරම්භ කළා 2022-23. ඒකේ මුළු ක්‍රියාකාරී ලාභය රුපියල් මිලියන 10ක් වෙලා තියෙනවා. ඉතින් මේ තව එකක් තියෙනවා. තවත් අමාත්‍ය මණ්ඩල තීරණයක්. ඒකේ තියෙනවා රජවාස කියලා වෙළඳ සංකීර්ණයක් ආරම්භ වෙනවා 2021 මාර්තු 15. ඒක ආරම්භ කළා 2023. ඒකත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්. ඒ අනුව තමයි මේක පටන් ගන්න මේ වෙළඳ සංකීර්ණය 2021 මාර්තු 15 ඉඳලා 2023 ජූනි 30 වෙනකොට මේකෙන් ලැබපු සුද්ධලාභය රුපියල් මිලියන 6.7ක්. රුපියල් මිලියන ගණන් කියන්නේ මේවා මේ ලොකු ගණන්. මිලියන කිව්වම මිනිසුන් සමහරක් වෙලාවට 6.7යි කිව්වම නිකන් පොඩි ගණනක් වගේ. මේක පේන්නේ ලොකු වටිනාකම් සහිත දේවල් තමයි මේ වෙලා තියෙන්නේ. ඒ හින්දා STC ආයතනයේ ඔය කියන තරම් ගුණාත්මක මට්ටමේ ප්‍රසම්පාදනයක් කරන්න පුළුවන් තත්ත්වයේ තියෙනවද කියලා විගණනයේදී නම් කරුණු හෙළිදරව් වෙන්නේ. ඉතුරු හරිය එන්ටර්ප්‍රෙනර් මහත්තයා විස්තර කරා. දැන් මේ කාරණය සම්බන්ධයෙන් අපි කතා කරපු මේ ටෙන්ඩර් පැවරීම සම්බන්ධ කාරණේ ඇත්තටම ලංකාවේ ප්‍රසම්පාදන නියෝජ්‍ය නියාමන ආයතනයේ තියෙන්නේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව. ඒතකොට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව නොදැනුවත්ව තමයි මේ වැඩේ යන්නේ. ඒක නිසා අපි ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට ඊයේ පැමිණිලි කළා. වහාම මේ ජනාධිපතිවරයා විසින් මේ ඉදිරිපත් කළ තියෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධ කාරණේ සොයලා බලලා මේක බල රහිත කරන්න කියලා. මොකද මේක ලංකාවේ ප්‍රසම්පාදනයට එල්ල කරපු මරු පහරක් වගේම මේක මැතිවරණයට පවා බලපාන දෙයක්. ඇත්තටම ලංකාවේ ප්‍රසම්පාදනයේදී මේ ආකාරයට හොර පාරවල් හදාගෙන මිනිස්සුන්ට හොරකම් කරන්නයි වෙන වෙන පුද්ගලික දේවල් කරන්නයි ඉඩ හදලා සලසපු පළමිනි අවස්ථාව නෙමෙයි මේ. නමුත් මෙහි විශේෂත්වයක් තියෙන්නේ ජනාධිපතිවරණයක් ආරම්භයේදී ආරම්භ වෙන්න ඔන්න මෙන්න තිබියදී මේ ආකාරයට භාණ්ඩ බෙදීම සඳහා භාණ්ඩ මිලදී ගැනීම සඳහා දීලා තියෙන අවස්ථාව. මීට කලින් තිබිච්ච අවස්ථාවක් තමයි වෙළඳ අමාත්‍යාංශයේ යටතේ තියෙනවා CWE construction කියලා ආයතනයක්. මට මතකයි ජොන්සන් ප්‍රනාන්දු ඇමතිවරයා එක සැරයක් ගහලා තියෙන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්න ඕනේ කෙලින්ම මේ CWE construction කියන ආයතනයට දෙන්න කියලා ටෙන්ඩර්. එතකොට මේ ආයතනයේ යටතේ තිබිච්ච ඔක්කොම ආයතන කිසිම මිල ගණක් ඇඳවීමක් නැතුව එතෙන්ට දුන්නා. එතන එහෙම ලොකුවට
tender කරන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒකොල්ලෝ ඊට පස්සේ ඇමතිවරුන්ට සම්බන්ධකම් තියෙන ආයතන වලට තමයි මේ tender යන්නේ. ඒ වගේම තියෙනවා තව පහත් බෙන් සංවර්ධන මණ්ඩලයට අනුයුක්ත සමාගම ක්‍රෙඩිකෝ කියලා. ඒ සමාගමට කැබිනට් পেපර් එකක් තිබුණා මිලියන 30 දක්වා tender ඍජුව දෙන්න පුළුවන්. මහින්දානන්ද ඇමතිවරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇමතිවරයා ලෙස සිටියේදී ඒ අමාත්‍යාංශයේ තිබිච්ච කොන්ත්‍රාත්තු වලින් වැඩි ප්‍රමාණයක් ගියේ මේ රෙඩිකෝ කියන ආයතනයට. ඒ ආයතනයට දෙන ගමන් මෙතන ලියුමක් යවනවා මේ කොන්ත්‍රාත්තුව කවිඳු බිල්ඩර්ස් කියන ආයතනයට දෙන්න කියලා. කවිඳු බිල්ඩර්ස් කියලා කියන්නේ මහින්දානන්ද ඇමතිවරයාට ඥාති සම්බන්ධයක් තියෙනා වූ ආයතනයක්. ඒ වගේම තමයි 2015ට පෙර මහින්ද රාජපක්ෂ රජය යටතේ ටෙන්ඩර් දුන්නේ අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් වලට. ඒ කියන්නේ මිල ගණන් කැඳවන්නේ නැතුව ටෙන්ඩර් ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නේ නැතුව ඍජුව යෝජනාවල් ගෙන්නගෙන ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති. ඒවැයි මිල අපි තවමත් ගෙවමින් සිටිනවා. ඒ අතරතුරේ තමයි මේ මැතිවරණයේ ඉතාලම් වෙලා තියෙද්දී මේ වගේ තාක්ෂණික මට්ටමේ උපකරණ ඇතුළු විශාල උපකරණ ප්‍රමාණයක් හිතු මතේ තනියම මිලදී අරගෙන මේ කටයුතු කරන්න හදන මේ විශාල වශයෙන් බෙදන්න බලාපොරොත්තු වෙන්නේ වතුකරයේ ඉලක්ක කරගෙන. වතුකරයේ ඉලක්ක කරගෙන ඒ වගේම ආගමික සිද්ධාස්ථාන ඉලක්ක කරගෙන මේ ආයතන වලට මේ බඩු දිය යුතුයි, මේ මහ ජනතාවට මේ බඩු දිය යුතුයි. අපේ මතය ඒකයි. මොකද මේ මහජන මුදලින් බදු මුදලින් අය කරන්නේ මහජනතාවට සේවය සැලසීම සඳහා. හැබැයි මහජනතාවගේ අවශ්‍යතාවය කියන එක මේ අවස්ථාවේදී පාවිච්චි කරමින් සිටිනවා ඔවුන්ව මංකොල්ල කෑම සඳහා. මෙතෙන්දී දැන් පාරවල් දෙකක් විවර වෙලා තියෙනවා. එකක් තමයි ටෙන්ඩර් ක්‍රියාමාර්ගයේ නැතුව හොරපාර යනකොට කොටසකට වෙනම ජාවා ආරම්භ කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අනික් පැත්තේ ව්‍යාපාරිකයන්ට මහපාරට බහින්න වෙලා තියෙනවා ඔවුන්ට ටෙන්ඩර් නැති නිසා. තුන්වනුව මහජනතාවට සාමාන්‍ය ඔවුන්ගේ සුභසාධන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා මේ බඩු සපයනවා වෙනුවට මැතිවරණයක් ඉලක්ක කරගෙන ඔවුන්ගේ මනස මේ දේශපාලකයන්ට ගැටගසා ගැසීම සඳහා මේ අනුගමනය කරන ක්‍රියාවලිය. ඒක නිසා මම හිතන්නේ ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවටත් මේ අවස්ථාවේදී ගැටලුවක් තියෙනවා සහ ඔවුන්ට අයිතියක් තියෙනවා මේකට විරුද්ධ වෙන්න. මොකද ඔවුන්ව දැන් සම්පූර්ණයෙන්ම මේ ව්‍යාපාර වලින් පිටපං කරලා තියෙන මේ කැබිනට් පත්‍රිකාව මගින්. You're watching the Life Traveler Channel.